ආන්තරනාත්මක හියුමන් ඉමුනෝග්ලොබියුලින් ඖෂධ වංචාවට අදාළ නඩුව ඊයේ යලි කැඳවනු ලැබුවා. ඒ මාලිකාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම ඉදිරියේදී. එහිදී හිටපු සෞඛ්‍ය මාත්‍ය කේලිය රඹුක්වැල්ල ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මීට පෙර නඩුවාරයේදී ඔහු අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ හේතුවෙන් අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා සිය රෝග තත්ත්වය පිළිබඳව ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් පෙර නඩුවාරයේදී අධිකරණය මගහැර ඇති බවද අනාවරණය වුණා. ඒ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීමට පත් කළ විශේෂඥ වෛද්‍ය කමිටුවේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ අතර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහයේ එන්නත් සිද්ධියට අදාළව දැනට විදේශගතව සිටින වෛද්‍ය ජයනාත් බුත්පිටිය වහම අතරඟුට ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරිය වරෙන් තුනිකුත් කළා. රතු නිවේදනයක් මගින් ජාත්‍යන්තර පොලිසිය හරහා ඔහු යලි මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. පැමිණිල් සහ විත්තිය වෙනුවෙන් ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නඩුවට අදාළ සෙසු සැකකරුවන්ද වහම අතරඟුට ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. අනතුරුව සැකකරුවන් සියලු දෙනා ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර ප්‍රකාශයක් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අද CID කැඳවා තිබෙනවා. ඒ අනුව ඔහු මේ වන විටත් CID හමුවේ ප්‍රකාශ ලබා දෙමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දුව ප්‍රකාශ කළේ. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂකවරයා අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සහ වෛද්‍ය ජී විජේසූරිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වහාම සිය මතය ඉදිරිපත් කළ යුතු බවයි වෛද්‍ය චමල් සංජීව පවසන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වර්තමාන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අතිරේක ලේකම් වෛද්‍ය සැපියුම් සමන් රත්නායක හිටපු ඖෂධ නියාමන අධිකාරී විධායක අධ්‍යක්ෂ සහ වර්තමානයේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතන අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර ගැන වෛද්‍ය සැපියුමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරිය වගේ මේ රටේ සෞඛ්‍ය පද්ධතියට ප්‍රකාශිතව සහ අප්‍රකාශිතව හානි කරපු මේ පුද්ගලයන් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වර්තමාන පරිපාලනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයාගේ මතය කුමක්ද කියලා මේ රටේ මහ ජනතාවට දැනුම් දිය යුතුයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.